හොඳයි. අපි මේ විදිහටම අනිත් අයටත් ඒ අදාළ විස්තර නිර්මාණය කරමු. ඉන්පසු ඒව ලින්ක් කරගමු. 40 පේලියෙන් මම තවත් div tag එකක් open කරනවා. මේ කොටසේ මම හදන්නේ Papa Jones'ට අදාළ කොටස. ඒක නිසා කලින් හදාගත්ත anchor tag එකට link කරගන්න අවශ්‍යයි. මේ div tag එකට ID සමානයි double quotation ඇතුලේ Papa කියලා ලබා දෙනවා. දැන් මේ ලබා දුන්න ID එකම 22 පේලියේ තියෙන anchor tag එකේ href double quotation ඇතුලේ hashtag Papa කියලා ලබා දෙනවා. Then a div tag ඇතුලේ img tag එකක් open කරනවා. අපි දැන් src සමානයි double quotation open කරලා වම් පැත්තේ මේ panel එකේ තියෙන asset click කරනවා. මේ තියෙන p2.png පින්තූරේ තෝරගන්න. මේන interface එකෙන් copy url දීලා පින්තූරේ url එක copy කරගන්න. දැන් ආයෙත් index.html කොටසට ඇවිත් මේ quotation ඇතුලේ copy කරගත්ත URL එක මෙතන paste කරනවා. Then forward slash එකයි angle bracket එකයි යොදලා මේ tag එක close කරනවා. Then 42 පේලියේ මම p tag එකක් open කරනවා. පහළ තියෙන Hi, I am Papa Jones කියන වාක්‍ය cut කරගෙන ඇවිත් මම 43 පේලියෙන් paste කරනවා. මේ ඡේදයේ හැම වාක්‍යයක්ම අවසානයේ මම break tag එකක් යොදා ගන්නවා. දැන් අපි බලමු මේ ටැග් එක වැඩ කරනවද කියලා. දැන් කලින් ඕපන් කරපු ප්‍රිවියු වින්ඩෝ එකේ රිෆ්‍රෙෂ් අයිකන් එක ක්ලික් කරනවා. මේ බලන්න අපි ඇතුළත් කරපු පින්තූරය හා ඡේදය කඩේ ඇතුලේ මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා. දැන් මම මේ පපා ජෝන්ස් කියන වචනය ක්ලික් කරනවා. මේ බලන්න අපි ක්‍රියේට් කරපු ඡේදය තමයි ඩිස්ප්ලේ වුනේ. දැන් මම නැවතත් ඉන්ඩෙක්ස් පේජ් එකට ගිහින් මේ විදිහටම 47 පේලියෙන් div tag එකක් open කරනවා. මේ කොටසේ මම හදන්නේ Mama Jones'ට අදාළ කොටස. මේ කොටස anchor tag එකට link කරගන්න අවශ්‍යයි. මේ div tag එකට ID සමානයි double quotation ඇතුලේ mother කියලා ලබා දෙනවා. දැන් මේ ලබා දුන්න ID එකම 25 පේලියේ තියෙන anchor tag එකේ href double quotation ඇතුලේ hashtag mother කියලා ලබා දෙනවා. දැන් මේ div tag එක ඇතුලේ 48 පේලියේ img tag එකක් open කරනවා. දැන් assets වල තියෙන p3.png පින්තූරය මෙතනට add කරනවා. 49 පේලියේ p tag එකක් open කරලා පහළ තියෙන hi I am mama jones කියන ඡේදය cut කරලා 50 පේලියේ paste කරනවා. දැන් අපි මේ කොටසත් සකස් කරගෙන අවසන්. අපි දැන් මේ කොටසේ output එක බලමු. දැන් කලින් ඕපන් කරපු ප්‍රිවියු වින්ඩෝ එකේ රිෆ්‍රෙෂ් අයිකන් එක ක්ලික් කරනවා. මේ බලන්න අපි ඇතුළත් කරපු පින්තූරය හා ඡේදය කඩේදී ඇතුලේ මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා. දැන් මම මේ Mama Jones කියන වචනය ක්ලික් කරනවා. මේ බලන්න අපි ක්‍රියේට් කරපු ඡේදය තමයි ඩිස්ප්ලේ වුනේ. දැන් අපි අවසන් ඡේදය ඇතුළත් කරමු. 54 පේලියේ මම div tag එකක් ඕපන් කරනවා. මේ div tag එකට ID සමානයි double quotation ඇතුලේ grandpa කියලා ලබා දෙනවා. දැන් මේ ලබා දුන්න ID එකම 19 පේලියේ තියෙන anchor tag එකේ href double quotation ඇතුළට hashtag grandpa කියලා ලබා දෙනවා. දැන් assets වල තියෙන p4.png පින්තූරය මෙතනට add කරගන්න. 56 පේලියේ p tag එකක් open කරලා පහළ තියෙන hi I am grandpa jones කියන ඡේදය cut කරලා 57 පේලියේ paste කරනවා. මේ ඡේදයේ මම මේ වාක්‍යයේ අවසානයටත් break tag යොදා ගන්නවා. දැන් අපි මේ කොටසත් සකස් කරගෙන අවසන්. අපි දැන් මේ කොටසේ output එක බලමු. දැන් කලින් open කරපු preview window එකේ refresh icon එක click කරනවා. මේ බලන්න අපි ඇතුළත් කරපු පින්තූරය හා ඡේදය කඩේදී ඇතුලේ මේ විදිහට display වෙනවා. දැන් මම මේ grandpa jones කියන වචනය click කරාම අපි create කරපු ඡේදය තමයි display වෙන්නේ. දැන් අපි සාර්ථකව මේ කොටස් ටික ඇතුළත් කරගෙන අවසන්.